अदमा बन गया अन्य बुद्ध पूजा बोधि पूजा गना एक दावसा बुद्रजानन महन से चारिकावे अदम मास की पे गत कर आप स्वत्न और जेतवनारामेट वेलावे आनंद महन से अने बिड़ो आदिंगे मेहजीमें बुधाम सलकला स्वामी महंस उपहंसे मेहन पितला विन विन तेमल वलिया उपहंसे तकला विनम विदुम करट बहोदना चारित्र इंडिया वे उत्तम कुदिंडियान कुट मलटिकर गिन ये विद्य मल आदि अरगने उपहंस ये दखिंड तो एक पत्रिक को असला तो भूम कनगाटुन एबिन उपहंस मेहि नति अवस्थाव ए पिन वतुंड उपहंस विनुन गौरवीम यम किसी पीलियल सकस किरण वदी दुर्जान वहां से एक पीलिग उन्वहन से वदाल यम बोधि वृक्षे कमूलि यम बोधे वन कदी मा चतुस्सत्य अवबोधकलाण सम्यक संबुद्धत्व लभुवनम अन्न ए गया पिदिशेति मन बोधि वृक्षेन बोटे अग्निन्वगे हितवल बोर का ही अधिकरा केला उन्वहन से वदा उन्वहन से ये दायक वो अने बुद्धिट तुमा कुशल महाराज तुमा आदि खाऊ मैं गे ना नंद वेला बोध बो ऐटे अहिन गेन वगेन पहले करे वाला बोध ही मुरक्ष आप ऐसे करो मैं वना तुरु ये बोध ही मुरक्ष निरुपाधिर तो सेवतन वर तिवेन आनंद महास्त्र पादियन वहन से के आयदीम उड़ ऐतिकल ए बोधि वृक्षेण सा एक आनंद बोधि के नाम व्यवहार होना इतन पर ए बोरु कमुल बुदुर जानन हंसे समापत्ति सपेन वेलो समापत्ति तु समय दिल रहत फल समापत्ति तु समय दिल सितिन निवन स्पर्श करमीन उन हंसे वेलो इसे उन हंसे परिहरणे कल वस्तुवक बावटे पद उन हंसे परिभोग कल वस्तु इतन फटन बुद्रजान वहन से जीवमान वीन काले दीप ए बोधि वृक्षे बुद्रजान वहन से विमेन गर्भ मंत्री मठ मिन सुन पुरी इति लंकाव अशोक रजुमागे काले दमदेव बोधि वृक्षेन शाखाव कलकर शाखाव वेडमकर वल अनुराधपुर हितन पत्कर वल बोधि पूजा पटंगत्थम मिहिल महारहतन महान से काले हित पास से अन्वेत्थम वल दमदिवन ते अनुराधपुर श्री महाबोधि हिन शाखा इसे वो एट लबाग कलकर वल वंदनीय स्थान बहुत हैं बोले मैं विचित्र रंग का वे बोध पूजा हो गया बुद्ध पिलम हदिन ने पढ़ांग गत्ते बुद्ध रजान वहाँ से बुद्ध पिरुनान काला आउरु दु ये तो उनसे ये कट पास ऐहें अशोक राज्य रंगे काले आदि ही बुद्ध रजान वहाँ से गे चरते ऐहें पिलम मुकर वाला तिबना चिलाले खनवासेन ए वाए बहुत थनेक बुधुहां बुधुरांगे रूपे विनोट छठां कर लतिबिन्ने बोधि वृक्षे बुधुहां बुधुरांगे रूपे हदंते ए गुल्लु मेलिव
උන්වහන්සේගේ රූපයට සමාන රූපයක් හදන්න කාටවත් පුළුවන් කමක් නැහැ කියලා මුලදී ඒ කවුරුත් මැලෙව්වා. එහෙත් බුදුහාමුදුරුවන් වෙනුවෙන් යම්කිසි සටහනක් තියෙන්නට ඕන. ඒ සටහන වශයෙන් ඔවුන් තෝරාගත් එක වස්තුවක් තමයි බෝධි වෘක්ෂයේ සංකේතය. බොහෝම ශිලාලේඛනවල ගල්වල කොටා බුද්ධ චරිතවල මේ බෝධි වෘක්ෂය දකින්නට ලැබෙනවා. ඒ බෝරුකට මැනුම් පිදුම් කරන හැටි මේ ආදිය මෙසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ බෝධි වෘක්ෂය ඒ කාලේ. මේ විදිහට බෝධි වෘක්ෂයට පූජා කිරීම බුදුහාමුදුරන්ට කරන පූජාවක් හැටියටම බොහෝ පෙර සිටම පිළියෙල වුණා. බුදුහාමුදුරන් යම් රුකකට පිටදී භාවනා කරමින් බුද්ධත්වයට පත් වුණා නම් උන්වහන්සේට සෙවන කළ ඒ බෝධියට කෘතඥතාව දැක්වීම වශයෙන් බෞද්ධයන් මුලදී ඒ බෝධි වෘක්ෂ රාජයාට වැඳුම් දුම් කරන්න පටන් ගත්තා. එයින් ඇතිවෙච්ච බෝධි වෘක්ෂ වලට වැඳුම් පිදුම් කරන්න පටන් ගත්තා. එය කෘතඥතාව දැක්වීම බුදුහාමුදුරන්ට සේවන දුන්නේ මේ විදිහේ බෝරුකක් නෙවෙයි. කීනක සිහි කරලා අර දඹදිව ඒ ජයසිරි මහ බෝධීන් වහන්සේ හැටියට හිතාගෙන ඒ බෝධි වෘක්ෂ වලට අපගෞරව කරන මෙසේ මේ බෝධි වෘක්ෂ වලට ගෞරව කිරීම අපේ බුදුහාමුදුරන්ගේ කාලයේ පමණක් නෙවෙයි පෙරබුදුවරුන්ගේ කාලවල ඇති මා දැන් මාතෘකා වශයෙන් ගත්තු ගාථා බොහෝ පෙර වැඩවුන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ පිටදුන් බෝරුකට පාටලි වෘක්ෂයට කලොන් ගසට වැඳුම් පිදුම් කිරීමෙන් ඒ වටා එමදීමෙන් සත්කාර කරපු භික්ෂූන් වහන්සේ නමක් දීර්ඝ කාලයක් තිස්සේ සංසාරයේ සැරිසරමින් දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උපදමින් තව තවත් පින්දහම් කරමින් ආ හැටි. ඒ දීර්ඝ කාලයේ තිස්සේ අවසානයේදී අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මහණ වෙලා රහත් වුණා. මේ මුළු කාලය තුළම කිසිම කලක අපායකට නොවැටි තමන් බේරුණේ බෝධි වෘක්ෂ පූජාව නිසා බව උන්වහන්සේම ප්‍රකාශ කරපු එක. උන්වහන්සේ වදාලා තින්නාම දුර්ලභං කියලා අන්තිමට ඒ ගාථා. බෝධි පූජාව කරන එක්කනා විසින් ලබන්න බැරි දේ කුමක්ද? දේව මිනිස් සැප ලබන්න පුළුවනි. අවසානයේදී නිවන් සැප ලැබීමට ඒක උපකාර කරගන්නට පුළුවනි. හැබැයි හරි විදිහට ඒ වැඩේ කරන්න ඕන. අන්ධ භක්තියෙන් භෝගහකට වැඳීම නෙවෙයි. කරුණු කල්පනා කරමින් ඒ බෝධි ආදියට බුද්ධ ප්‍රතිමා ආදියට වන්දනමාන පුද පූජා කරන්නට ඕන. මෙහිදී මා විසින් පැහැදිලි කළ යුතුයි මේ පූජා කිරීමේ හරි විදිය සහ වැරදි විදිය. සමහර කෙනෙකු බුද්ධ ප්‍රතිමාවක් දැකලා ඒ ඉදිරි වැඳුම් පිදුම් කරනවා. ගාථා කියන බෝධීන් වහන්සේ කෙනෙකු ළඟ වැඳුම් පිදුම් කරනවා. ගාථා කියනවා. නමුත් තම කරන දේහි නියම තේරුම හරියට දන්නේ නැහැ. සමහරුන්ගේ විශ්වාසයක් තියෙනවා බෝධි පූජා බුද්ධ පූජා ආදියට මෑතක හදාපු ගාථා කියන ආහාර පූජා කරන ගාථා මල් පූජා කරන ගාථා සුවඳ පූජා කරන ගාථා දී නානා ප්‍රකාර ගාථා තියෙනවා. සමහරුන්ගේ වැටහීමක් තියෙනවා මේ ගාථාව නොකියා මේ පූජාව කළොත් පින අඩු වෙයි. ඒ නිසා මේ ගාථාව කියන්නම ඕනේ.
එහෙම හිතන ඒ අය බොහෝ දෙනා දන්නේ නැහැ මේ ගාථාවේ අදහස වත්. කට්ටඩියෙකු යම් කිසි මන්ත්‍රයක් ජප කරනවා. බාගදා මන්ත්‍රයේ තෙලුගු භාෂාවේ එක. ඒ මිනිහයා දන්නේ නැහැ මොකද්ද කියලා එක. ඒ මන්ත්‍රය ජප කරමින් ඒ මිනිහා යම් යම් දේ යකුටුන් කැප කරනවා. අන්න ඒ වගේ මන්ත්‍ර ජපයක් විදිහට හරවාගෙන තිබෙනවා මේ බුද්ධ පූජා බෝධි පූජා පිළිමදව රචනා කරලා තිබෙන ගාථා සමහරු. අදහතව හිතන්නේ නැහැ. තේරුම හිතන්නේ නැහැ. මේ ගාථාවෙන්ම පූජාව කළ යුතුයි කියලා ඔවුන්ගේ කල්පනාව. මේක නොකිව්වත් පූජාව හරියන්නේ නැහැ. නමුත් නුවණ ඇති අය මේ ගාථාවල් මෙසේ රචනා කරලා තිබෙන්නේ ඇයිද? එයි නියම ප්‍රයෝජනය ගන්න කෙසේද කියන එක හරියට දන්න. මේ ගාථාවල ඉතා වැදගත් අදහසක් තියෙනවා. ඒ අදහස තේරුම් ගන්නට ඕන. ඒ පූජාවක් කරන වෙලාවට පූජා කරන තැනැත්තා මෙන්න මේ විදිහට හිතිය යුතුයි කියලා හිතන පිළිවෙල එයින් උගන්නන්නේ. එක්තරා ක්‍රමානුකූල එක පිළිවෙලකට කරුණු සලකමින් බුදුහාමඳුරන්ට කරන පූජාව කරන්න ඒ ගාථා පිළිල කරලා තින්න රචනා කරලා තින්න මන්ත්‍ර වශයෙන් ජප කරන්න නොවේ. ඒ ගාථා කිව්වත් නොකිව්වත් එහි අදහස් සලකනවා නම් පින් සිදුවෙනවා කිසි අඩුවක් නැහැ. නමුත් ගාථාවක් පාරම් කරගත්තම එහි තේරුමත් ඉගෙන ගත්තම ගාථාව කියනවා සමගම තමාට ඒ අදහස් ටික පිළිවෙලින් කිසි අඩුවක් නැතුව හිතට නැගීගෙන එනවා. ඒ අනුව හිතන්නට පුළුවන්. නිදර්ශනයක් වශයෙන් මා කියනවා මේ කාටත් පළපුරුදු මල් පූජා කරන ගාථාව. මේ කවුරුනුත් දන්නවා පූජේමි බුද්ධං කුසුමේ නනේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං කුප්පං මිලායාති යථා ඉදම් මේ කායෝ තථා යාති විනාශභාව. මේ ගාථාව හැම දිනම වගේ දන්නවා. පුරාතන ආචාර්ය පෙරේපු රචනා කරපු ඉතාම වැදගත් ගාථාව. ඉතින් මේ ගාථාව කිසිම අදහසක් නොසලකන නිකන් මන්ත්‍ර ජපයක් වාගේ කියමින් දහස්වරක් කියලා මල් පූජා කළත් එහි එතරම් වටිනාකමක් නැහැ. ගාථාව රචනා කරපු එක්කෙනාගේ අදහස ඉෂ්ට වෙන්නේ නැහැ. මේ ගාථාවේ කියන අදහස ටික හිතන්න ඕන. එතකොටයි ඒ පූජාව වැදගත් වෙන්නේ. අපි ඒ අදහස් ටික කල්පනා කර බලමු. කොයිතරම් වැදගත් දෙයක් එහි ගැප් වෙලා තියෙනවාද කියලා තීරුම් ගැනීමට. පූජේමි බුද්ධං කුසුමේ නනේන. අනේන කුසුමේන බුද්ධං පූජේමි. මේ මලින් බුදු රජුන් පුදමි. මල් කියන එක ඉතාම වටිනා දෙයක්. එයින් සුවඳ ඇති මල් බොහෝම අගෙයි. ගහක් සැරසෙන්නේ ගහක් ශෝභන වෙන්නේ අලංකාර වෙන්නේ ගහේ මල් පළගත්තම. පුරාතන කාලයේ තමන්ගේ ඉස සැරසීමට රාජරාජ මහමාත්‍යාදී අය ඒ කවුරුමුත් පාහේ පාවිච්චි කළේ මල් මාලා. ඉසේ මල් පැළඳීම පුරාතනයේ පටන් චාරිත්‍රය. අද දියුණුවෙච්ච විදේශ රටවල පවා එංගලන්තාදී රටවල පවා වැදගත්කු දකින්න යන ඔටමල් පොකුරක් අරන් යන සිරිත තියෙනවා. මේ විදිහට මල් සුවඳ මල් ශ්‍රේෂ්ඨ වස්තුවක් වශයෙන් පුරාතන හේපටන් සලකනු ලැබුවා. ඉතින් මේ පොළවෙන් හොයා ගන්න පුළුවන් බුදුහාමඳුරන්ට ගෞරව කිරීමට ඉතාම වටිනා වස්තු වශයෙන් හොඳ ලස්සන ඇති හොඳ සුවඳ ඇති මල් මිනිසුන් තෝරගත් දෙවියන් දිව මලින් බුදු රජුන් පෙදුවා. මනුෂ්‍යයන් හොයා ගන්නට පුළුවන් වනමලින් බුදුරජුන් පුදනවා. මේ උතුම් වස්තුවකින් තමන්ගේ ඉසේ පැළඳ ගන්න මේ වටිනා වස්තුවෙන් බුදුහාමුදුරන්ට මේ පූජාව කරන්න බෝධීන් වහන්සේට පූජා කරන්න. මල ගැන සලකනකොට ඒ සුවඳ ඇති එක බුදුරජාණන් වහන්සේ මහරහතුන් වහන්සේ ගුණ සුගන්ධයෙන් පිරි උත්තමය. බුදුහාඳුරන්ගේ අනන්ත ප්‍රමාණ මහා කරුණාව මහා මෛත්‍රිය
අප්‍රමාණ ඉවසීම් ගුණේ ක්ෂාන්ති ගුණේ අපරිමිත මහා ප්‍රඥාව ආදී මේ ශ්‍රේෂ්ඨ ගුණ තමයි උන්වහන්සේගේ සිතෙහි පැවිත්‍ච්ච ගුණ සෝඳ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ පරිසුද්ධ චරිතය උන්වහන්සේගේ සීල ගුණේ සමාධි ගුණේ ප්‍රඥා ගුණේ ඒට අන්තර්ගත සියලුම සාඛා ගුණ මේ සියල්ලම තමයි බුදුහාමුදුරන් තුල පැවිත්‍ච්ච ගුණ සුගන්ධය ඒ ගුණ සුවඳින් සුගන්ධවත් වූ බුදුරජාණන් වහන්සේට මේ පෘථග්ජන අප විසින් අපට හොයාගත හැකි යම් කිසි සුවඳ ඇති දෙයකින් පූජා සත්කාර කරනවා නම් ඒක වැදගත් දෙයක් ඒක අපේ ශක්ති පරිද්දෙන් කරන පූජා කුංචි ළමයා තමා ආදරය කරනම් මාපියනට හෝ ගුරුවරයාට හෝ තමාට ලැබිච්ච දෙයක් තමන් ආදරෙන් පූජා කරනවා ආදරෙන් දෙනවා පෘථග්ජන වූ ලෝකයා බුදුහාමුදුරන්ට උසස් ගෞරවයේ දැක්වීමට හොයාගත්තු දෙයින් දේවලින් එකක් තමයි මේ මල් මේ බව කල්පනා කරමින් බුදුහාමුදුරන්ට උන්වහන්සේගේ ගුණ සුගන්ධය සලකාගෙන මා සුවඳකින් උන්වහන්සේට පූජා කරමි උන්වහන්සේගේ ගුණ අලංකාරය උන්වහන්සේ සැරසුණු ඒ ගුණ රාශිය සලකාගෙන මා ඉතාම හොඳ සැරසිල්ලකින් ඉතාම ලස්සන දැයකින් එනම් මල් වලින් බුදුහාමුදුරන්ට පූජාව පවත්වන මේ විදිහට බුදුහාමුදුරන්ගේ ගුණ සැලකීමෙන් ඒ මල් පූජාව කරනකොට පූජයේ බුද්ධං කුසුමේ නනේන කියන මේ ටික ඔය විදිහට කල්පනා කරමින් කියමින් ඔය විදිහට කල්පනා කරමින් ඒ මල් පූජා කරනකොට අහුතුල ඇති වෙන්නේ කුමක් ඔබ හැම මල් පූජා කරලා පුරුදුයි ඔබ නුවණින් යුක්තව මේ වැඩේ කළා නම් ඒ වෙලාවට ඔබ තුල ඇති වුණේ කුමක්ද කියලා ඔබටම කල්පනා කරගන්නට පුළුවනි එක්තරා ක්‍රමයක බුද්ධාන ස්මෘති භාවනාවක් බුදුහාමුදුරන්ගේ ගුණ සැලකීම තමයි බුද්ධාන ස්මෘති භාවනාව එක් සමත භාවනාවක් හිතේ කෙලෙස් බොහෝ දුරට ඒ වෙලාවට යටපත් කිරීමට සමර්ථ වූ භාවනාවක් වේ බුද්ධාන ස්මෘති භාවනාව පූජයේ බුද්ධං කුසුමේ නනේන කියන එක නුවණින් ඇහි තේරුම කල්පනා කරමින් කියන එක්කෙනා මලුත් අතට ඇරගෙන හිතෙනුත් සලකන්ට ඕන ඔය අර්ථය ඒ අනන්ත ප්‍රමාණ ගුණ සුගන්ධින් සුගන්ධවත් වූ බුදුරජාණන් වහන්සේට මේ සුවඳ මලින් මං පුදමි බුදුහාඳුරන්ගේ ගුණ මතක් වෙනවා උන්වහන්සේගේ ගුණ උන්වහන්සේගේ ඒ ගුණ රාශිය මතක් කරගන්න ගියාම එකින් එක මතක් වෙන්න 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 තව තවත් මල් ගැනත් පොදන්නට හිතෙනවා ඉතින් මල් පූජාවේදී ඔය මුල් පදයෙන්ම ඒ පදයේ කියමින් නැහි අර්ථ සලකමින් සිය වරක් ඒ කියමින් අර්ථ සලකමින් ගියත් තව තවත් බුදුගුණ තමාට මතක් වෙන්නට ඕන මේ විදිහට බුද්ධානුස්සති භාවනාවේ ඒක දේශයක් එක් කොටසක් තරමද්දුර ඉෂ්ට වෙනවා ඔය මල් පූජාව කරනකොට හරි විදිහට පුඤ්ඤේන මේ තේන ච හෝතු මොක්ඛං ඒ තේන පුඤ්ඤේන ච මොක්ඛං සුඛං හෝතු මේ පින හේතුකටගෙන මොක්සැප්ත ලැබේවා බුදුහාමුදුරන්ගේ ගුණයෙන් වනින් සලගන තැනැත්තාට හිතේ නැගෙනවා එක්තරා ගතියක් එක්තරා හොඳ ගුණයක් මොකක්ද බුදුහාමුදුරන්ගේ කරුණා ගුණය මතක් කරගන්නකොට ඒ අතර තමන්ගේ හිත ඇදෙනවා මාත් ඒ වගේ කරුණාවන්තයෙක් වෙන්නට ඕන බුදුහාමුදුරන්ගේ මෛත්‍රී ගුණය ගැන කල්පනා කරනකොට ඒට තමාගේ හිත ඇදෙනවා මාත් ඒ වගේ මෛත්‍රියෙන් පිරිච්ච කෙනෙක් වෙන්නට ඕන බුදුහාමුදුරන්ගේ නික්ලේශ ගුණය කෙලෙස් වලින් සම්පූර්ණයෙන් ඉවත් වෙච්ච පරම පරිශුද්ධ ගුණය ගැන කල්පනා කරනකොට මාත් ඒ වගේ නික්ලේශ කෙනෙක් පිරිසුදු හිතක් ඇති කෙනෙක් වෙන්නට ඕන කියලා ඒ අතට හිත ඇදෙනවා ඉතින් ඔය විදිහට හිතේ කෙලෙසුන්ගෙන් ඈත් වෙන්න වෙන්න ඒ ඇත්ත මෝක්ෂය අතට කිට්ටුවෙවි යනවා මේ නිසා අර බුද්ධ පූජාව නිසි විදිහට කරනකොට මේ විදිහට මේ අන්දමට කල්පනා කරමින්
ඒ මල් පූජා කරන තැනැත්තා ටිකෙන් ටික නිවන් අතට හුරු වෙනවා. නිවන් සැප ලැබීමට මේක හේතු වේවා කියලා ඔහු හිතන එක හරි. ඊළඟට තවත් ඉතා වැදගත් කොටසක් ඒ ගාථාවේම අනික් පද දෙකෙන් කියවෙනවා. උප්පම් මිලා යාති යථා ඉදං මේ කායෝ තථා යාති විනාශභව. මේ මල් මැලවෙන්නා වගේ මගේ ශරීරයත් වෙනසීමටපත් වෙනවා. මොකද්ද මේ භාවනාව? මේ මල් දැන් කොයිතරම් ලස්සනට තිබුණා, කොයිතරම් සුවඳ විහිදුවමින් තිබුණා, තව ස්වල්ප වේලාවකින් හෝ ටික දවසකින් මේ මල් මැලවෙනවා, පරවෙනවා. මල් පරවුණකොට අර සුවඳ අඩු වෙනවා. අන්තිමේදී මල් පරවෙලා කුණු වෙනවා. එතකොට සුවඳකුත් නැහැ, එතකොට දුර්ගන්ධයි. මේ තරම් වටිනා ශෝභන මල මේවයි තත්වයකටපත් වෙනවා. මගේ ශරීරයට වෙන්නෙත් ඒකයි. මගේ ශරීරයේ දැන් මා හොඳට නාවමින් සබන්නාදී සුවඳජය පාවිච්චි කරමින් ඇගේ දහදී සෝදා හරිමින් හැකිතාක් දුරට ශරීරයේ පිරිසුදු කරගන්න. ඒ වගේම හොඳ ඇඳුමින් මගේ ඇඟ සරසනවා, මගේ ශරීරයේ සරසනවා. එසේ වුවත් අරතරම් ලස්සන මල ටික වෙලාවකින් හෝ ටික දවසකින් මැලවෙලා පරවෙලා යන්න වගේ මගේ මේ ශරීරයත් කොච්චර සැරසුවත් යම් දවසක මරණයට පත් වෙනවා, විනාශයට පත් වෙනවා. ඊට පස්සේ අර සුවඳ ගගා සරසප මේ ශරීරයෙන් පිට වෙන්නේ මොනවද? මැරිලා දවස දෙක යනකොට දුර්ගන්ධේ පිට වෙනවා. ඒ මෘත් ශරීරයේ කුණු වෙන්න පටන් ගන්න, ලේසරව විහිදෙන්න පටන් ගන්නවා, පණුව ගහන්න පටන් ගන්නවා. අන්තිමේදී තැන් තැන්වල කැඩී බිඳී යන, අවසානයේදී ඉතුරු වෙන්නේ ඇට සැකිල්ල, බලන්න භයානක මහා ඇට සැකිල්ලක් අන්තිමට. තව ටික දවසක් යනකොට ඒකත් කැඩි කැඩි බිඳි බිඳි විනාශ වෙලා යනවා. හොඳට මෙහෙම තත්ත්වයකට මගේ මේ ශරීරය පත් වෙනව නැවද කියන එකයි අර අගදෙපදෙන් ඒ ගාථාවේ මතක් කරනු ලබන්නේ. ඉතින් බලන්න, මල් පූජා කරන තැනැත්තා මල් ටික අතට අරගෙන ඔය කියපු අන්දමට හිතන විහිදිය යුතුයි කියන එක තමයි ඒ ගාථාව රචනා කරපු ඒ මහා ස්ත්‍රියන් වහන්සේ ඔය අදහස් ඇතුළත් කරලා ඒක රචනා කළේ. නිකන් මන්ත්‍රයක් ජප කරන්නාක් මෙන් කිසි තේරුමක් නොසලකා කියමින් මල් තබන්නට නෙවෙයි, එහි අදහස් කල්පනා කරමින්, අදහස් කල්පනා කරන හැටි ඒ ගාථාවෙන් උගන්වන්නේ. ගාථාවෙන් දෙනේ අදහස් කල්පනා කරමින් ඒ මල් පූජා කිරීමෙහිදී කරුණ මහා රාශියක් ඉෂ්ට වෙන බව දැන් මේ පින්වතුන් තේරුම් ගන්න ඕන. උද්ධාන ස්මෘති භාවනාව, ඊළඟට ඒ මගින් බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්ච ගුණ මතක් වෙනකොට තමා ඒ අතට ඇදී යාම, තමා ඊට අනුව හැඩ ගැහෙන්න, හිත පිළියෙල වීම, හිත අධිෂ්ඨානයක් ඇතිවීම, ඊළඟට තමන්ගේ ශරීරෙහි තිබෙන අසාරකම, අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය කල්පනා කිරීම, කායගත සති භාවනාව අන්තිමට සිට ලක්ෂණ භාවනාවට හැරෙනවා, විපස්සනා භාවනාව පැත්තට හැරෙනවා. මේ විදිහට බුද්ධාන ස්මෘති භාවනාව, ඒ අනුව තමා හැඩ ගැහීම, විපස්සනා භාවනාව, මේ විදිහේ භාවනා කීපයක් ඇතුළත් වෙච්ච ඉතා වැදගත් ගාථාවක් එය. ඒ ගාථාවේ අදහස් කල්පනා කරමින් මල් පූජා කරන තැනැත්තා දිනපතා මේ වැඩේ කරනකොට මොකද වෙන්නේ? ටික වෙලාවක් කොහොම හිතන්න පුරුදු වුණොත් හැමදාම ඒ මනුෂ්‍යයාගේ චරිතයේ කිලුටු වෙයිද කියලා ටිකක් කල්පනා කරන්න. මනුෂ්‍යයෙකුගේ චරිතයේ කිලුටු වීමට හේතු වන්නේ දකින දකින දෙයට පිටින් පෙනෙන ලස්සන රූප ගේනවාට ඇදීමෙන්, එහෙම නැත්නම් අප්‍රිය වූ දේ දැකීමෙන් ඇතිවන කෝපය ආදියෙන්. මේ විදිහේ මල් පූජාවක් කරමින් නුවණින් කරුණ කල්පනා කරන කෙනෙක් හැමදා මොනම විදිහේ ලස්සනය කියලා ලෝකයා පිළිගත්තු රූපයක් දුටුවත්
හිත හොගේ යදෙයිද ඔහුට එක පාරට මතක් වෙනවා මගේ මේ ශරීරයේ කුණු වෙලා යනව නරක් වෙලා යනවා මේ මා පෙනෙන මට පෙනෙන මා ඉදිරියේ හිටින ශරීරයත් එමන්ද එකක් නෙවෙයිද මේ කල්පනාව එනකොටම රාගයේ හිතෙන් ඈත් වෙනවා අර රූපේ කෙරෙහි ඇල්මෙන් හිත ඈත් වෙනවා හිත ඒකට වසඟ වෙන්නේ නැහැ අප්‍රිය දර්ශනයක් නම් හතුරෙක් කියලා හිතාපු කෙනෙක් කලින් හිතාගත්තු කෙනෙක් නම් තමාට හමු වුණේ ඔහු මේ මගේ ශරීරයේ දිරාපත් වෙන එකක් අනේ මේ පුද්ගලයාගේ ශරීරයත් දිරාපත් වෙන එකක් මේ කායිකද මා තරහ වෙන මට තරහ වෙන්න ඇති යුතුකම මොකක්ද මේ දිරාපත් වෙන දෙයකට මගේ ශරීරේ බං මේ විදිහට ඔහු තුළ ඇතිවන්නේ තරහවන මේ අනුකම්පා කරුණාව මේ ආදි වශයෙන් මෙහි නොඑක් අතට හිතන්නට කරුණිය දෙනවා තේරුම් සහිතව ඔය ගාථාවල් තේරුම් කල්පනා කරමින් ඔය වන්දනමානන පුද පූජා කිරීමෙහිදී ඒ ගාථාවල් කියන එක නට ඒ ගාථාව කීම බොහොම ප්‍රයෝජනයි ඒ කියන ක්‍රමය අනුව අර්ථත් සලකන්නට පුරුදු වෙන නැත්නම් කොහොමද මේක හිතන්නේ පටන් ගන්නෙ කොහොමද මෙහි මැද කොහොමද කෙසේද අග කෙසේද කොහොමද කෙලවර කරන්න කියලා තමාට හිතාමතා ගන්න බැරි වෙන්න පුළුවන් ඒ නිසා හිතන පිළිවෙල තමා කටපාඩම් කරන තිබෙනම ගාථාවකින් ඒ ගාථාවේ අදහස් වෙනවා හිත හිතන පිළිවෙල තමාට මතක් වෙනවා ඒ පිළිවෙලට අනුව හිතන හිතමින්නේ වන්දනමාන පුද පූජාව කරන ඉතින් බලන්න බෝධි පූජාවක් වශයෙන් හෝ බුද්ධ පූජාවක් වශයෙන් හෝ මේ මල් ටිකක් පූජා කරන එකනා තුල තමාගේ මුළු ජීවිතේම හොඳ අතට හැඩ ගැහෙන මගක් පෑදිලා තියෙන බව එහෙම තේරුමක් නැතුව නිකන් සාමාන්‍යයෙන් අදහසක් නැතුව කැඹුරු කල්පනාවක් නැතුව මල් පූජා කරන ඒ මල් පූජා කිරීමේ බලෙන් ඔක්කොම හරියයි කියලා සමහරු ඉතින් නානාවිද උත්සව පවත්ත උත්සව පැවැත්වුවට වරදක් නැහැ උත්තමයක වෙනින් උත්සව පවත්වන්න ඕන උත්සව පවත්වීමේදී අදහස් කල්පනා කරන්න ඕන ඇයි මේ උත්සවය කරන්නේ ඇයි මේ වන්දනමාන පුද පූජා කරන්නේ කියලා ඒ කර්ම කල්පනා කරමින් කරන්න එතකොට තමා තුළම ඒ පුද පූජා කිරීමෙහිදී තමන්ගේ කෙලෙස් රෝගයට බෙහෙත් තමා තුළම ඇති වෙනවා බෙහෙත් ගත්තා වෙනවා එහෙම නැතුව තේරුමක් නැතුව නිකං ගාථා කී කියා කොච්චර වන්දනා කළත් ඒක හරියටම බෙහෙත් පෙට්ටියට නමස්කාර කරනවා වගේ වැඩක් බෙහෙත් කෑම අතර දාන එහෙම නෙමෙයි බෙහෙත් පෙට්ටිය තුල තියෙන ඒ බෙහෙත් ටික අරගෙන කන්න ඕන ඒ වගේ මේ ගාථා නිකං කියනවා විතරක් නෙවෙයි ගාථා ඇතුළත ගැබ් වෙලා තිබෙන අදහස් ටික මතු කර ගන්න ඕන මතු කරගෙන හිතෙන් ඒක බුද්ධි විඳින්න ඕන හිතෙන් ඒක සලකන්න ඕන හිතෙන් හිතන්න ඕන ඒ අනුව හිත හැඩගස්ස ගන්නට ඕන හිතයි මුල් වෙන්නේ අපේ සියලුම කතාවටත් අපේ ක්‍රියාවටත් ඒ නිසා හිත හොඳට හැඩගැහෙනකොට නරක වචන කියෙවෙන්නේ නැහැ නරක ක්‍රියා කරෙන්නේ නැහැ හිතින් කයෙන් වචනෙන් කියන තුන් ద్వාරයෙන් ద్వාර තුනෙන් ඉතාම හොඳ යහපත් කෙනෙකු වෙනවා ඒ ඇත්ත මේ එකම මල් පූජාවෙන් මේ තරම් දෙයක් කරන්න පුළුවන් නම් ඒක හරියට කළොත් අනික් පූජාරුණුත් ඒ වගේම ඕනෑම දෙයක් කරගන්න පුළුවනි ඕනෑම අභිවෘද්ධියක් තමාට ලබා ගැනීමට මඟ පාදා ගන්න පුළුවනි අර ගාථාවේ කිව්වේ බෝධි පූජාවෙන් ලබන්න බැරි දේ මොකද්ද කියලා ඔන්න ඔය විදිහට බෝධි පූජාව කළොත් මේ බෝධීන් වහන්සේට මම පූජා කරන්නේ ඇයි මෑණි බෝධීන් වහන්සේ නමකට පිට දීලා තමයි අපේ භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥානය ලබා ගත්තේ උන්වහන්සේට සෙවණ දුන්නේ මේ බෝධි කුරුකිය ඒ හිතනවත් එක්කම බුදුහාමුදුරුව එතන ඉන්නා වගේ තමයි හැංගෙන්න වෙලා ඊළඟට බුදුගුණ මතක් වෙනවා ඊළඟට බුදුහාමුදුරන්ට සෙවණ කළ බෝධියටත් බුදුහාමුදුරන්ටත් ගෞරව කිරීම වශයෙන් මල් පහන් ආදිය පූජා කරනවා පූජා කරමින් ඒ පූජා කිරීම සඳහා යම් ගාථා හෝ කවි හෝ මොනවා හෝ රචනා කරලා තිබෙනවා නම් ඒවා කියමින්
කියන්න කැමති නම් කියමින් හැබැයි අදහස කල්පනා කරන්න. ඒ වගේ ඇතුළත ගැප් වෙලා තිබෙන අදහස් ටික කල්පනා කරන්න. මේ අදහස් කල්පනා කරමින් අදහස් අනුව හිත හැඩගස්ව ගමින්නේ ගනිමින් ඒ පූජාව කරන්න. මේ විදිහට ඒ බෝධි පූජා බුද්ධ පූජා ආදිය කරනවා නම් තමයි කෙනෙකුගේ මෙලොව පරලොව දෙකේ අභිවෘද්ධියට ඒ පූජාව හේතු වෙන්නේ. එක්තරා ගාථාවක් මාදුට අපදාන පාළි ඒක නවුතේ ඉතෝ කප්පේ යං බෝධිම අභිසිංචයින් දුක්ගතින් නාභිජානාමි බෝධි සිංචායිදං පලං විපස්සි බුද්ධ බෝධියට එනම් විපස්සී බුදුරජාණන් වහන්සේ බුදු වුණේ පළවල් රුකක් මුල අන්නේ බෝධීන් වහන්සේට සුවඳ පැන් පූජා කරමි. උන්වහන්සේගේ ගුණ සැලකු උන්වහන්සේගේ ගුණ සිහි කරමින් බුද්ධාන ස්මෘතිය වඩමින් මේ බෝධි වෘක්ෂයට පූජා කරපු එක්තරා කෙනෙකු දීර්ඝ කාලයක් තිස්සේ එනම් 91 කල්පයක් තිස්සේ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකෙලේ ජීව සැප ලැබුවා. ඒ සැප ලැබීමට හේතු වුණේ අර භාවනානු යෝගීව භාවනා ක්‍රමයකට අනුව අර බෝධියට ගෞරව කිරීම. මේ බෝධියට මම ගෞරව කරන්නේ බුදුහාමඳුරන් පිට දුන් ස්ථානයේ උන්වහන්සේ සර්වඥාඥානය ලබාගත් ස්ථානයේ උන්වහන්සේගේ සියලුම ධර්මකාය උන්වහන්සේ තුළ පහළ වෙච්ච ස්ථානයේ ධර්මකාය කියලා කියන්නේ බුදුහාමඳුරන්ගේ අනන්ත ගුණ සමූහය. ඒ අනන්ත ගුණ සමූහයේ උන්වහන්සේ තුළ පහළ වුණේ නැත්නම් අපි උන්වහන්සේට ගරු කරන්නේ නැහැ. ඒ ධර්මකාය පහළ වුණ නිසා තමයි අපි බුදුහාමඳුරන්ට ගරු කරන්නේ. අපේ බණ පොත්වල තියෙනවා ධම්මකායෝ මතෝ සත්තා ධම්මේ සත්තා පතිට්ඨිතෝ කියලා. ධම්මකායෝ මතෝ සත්තා ධර්මකාය තමයි ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරන් වහන්සේ හැටියට දැනගන්න නැත්ති. බුදුහාමුදුරුවයි කියලා කියන්නේ ධර්මකාය. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ බුදු වුණේ නැත්නම් අපි ශ්‍රේෂ්ඨ රාජකුමාරයෙකු නැත්නම් රජෙකු හැටියට අප උන්වහන්සේට ගරු කරනවා මිස බුදුහාමුදුරුවන් හැටියට අපි වන්දන වාරණ ප්‍රති පූජා කරන්නේ නැහැ. උන්වහන්සේ තුළ ධර්මකාය පහළ වුණා බෝධි වෘක්ෂ මූලයේදී. ඒ ධර්ම ශරීරයේ පහළ වුණායින් පස්සේ තමයි උන්වහන්සේ බුදුහාමුදුරුවෝ කියලා පිළිගැනුනේ. ඉතින් අර විපස්සී බුදුරජාණන් වහන්සේ යම් රුකක් මුලදී බුදු වුණා නම් ඒ වෘක්ෂයට පැන් පූජා කරපු ඒ තැනැත්තා පවා කල්පනා කළේ ධර්මකාය උන්වහන්සේ තුළ පහළ වුණේ මේ බෝධි වෘක්ෂ මූලයේ. මම ඒකට ගරු කරන්න ඕනේ. මම කෘතඥතාව දක්වන්නට ඕනේ කියලා බුදුගුණ කල්පනා කරමින් අර පැන්වලින් බෝධිය සේදුවේ. එහි ප්‍රතිඵල වශයෙන් තමයි 91 කල්පයක් තිස්සේ අපායකට නොවැටි දෙව් මිනිස් සපයනමින් තව තවත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ඇවිල්ලා අප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක්තලා කුරුපුත්‍රෙක් වෙලා ඉපදිලා උන්වහන්සේ ළඟ මහන් වෙලා රහත් වෙලා පිරුණන් පෑ. රහත්ුණයෙන් පස්සේ උන්වහන්සේ අතීතයේ සිහි කර බැලුවකොට මේ තමාගේ පාරමී ධර්ම පිළිවෙලේ ආරම්භය වුණේ අර විපස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධියට පැන් වැක්කිරීමේ පිණය. ඔය විදිහට නොයෙක් අන්දමින් ඒ බෝධීන්ට මල් පූජා කිරීමෙන් බෝධීන් සේදීමෙන් බෝධිය වටා ඇමදීමෙන් නොයෙක් සැටියෙන් ඒ බෝධි පූජාවල් කරපු අය බොහෝ කල් දිවිලෝක මනුෂ්‍ය ලෝක දික්කී සැපවින්. අපට එක මාත්ම භාවයකදී නිවන් අවබෝධ කරන්න හැම දෙනාටම පුළුවන් කමක් නැහැ. ඒක එක දවසකී හෝ එක දවසකින් දෙහකින් කරන්න පුළුවන් ලේසි වැඩක් නෙවෙයි. ගත වූ ආත්ම භාව වලත් අප ශීල සමාධි ප්‍රඥා කියන මේවා පුරුදු කරලා තියෙනට ඕන. සීල් දියුණු කරලා තියෙනට ඕන. හිතේ ඒකාංකම දියුණු කරලා තියෙනට ඕන. එසේම විපස්සනාව වඩලා තියෙනට ඕන. සසර බොහෝ කලක් තිස්සේ පුරුදු කරපු අයට තමයි ඒවා මෝරණ තැන් අවස්ථාවට ආවම ඉතාම ලෙහෙසියෙන් ස්වල්ප උත්සාහයකින් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ.
ඉතින් සසර බොහෝ කලක් තිස්සේ මේ පාරමී ධර්මයන් පිරීමට සසර හොඳ තැනක උපදින්නට ඕන. අපායක උපන්නත් පුළුවන් වෙන්නේ නෑ ඔය ගුණ ධර්ම පුරන්නට. ඒ නිසා මිනිසියෙකු වෙලා හෝ දෙවියෙකු වෙලා හෝ ඔය සීල සමාධි ප්‍රඥාවන් පුරුදු කරන්න ඕන. සමහරවන්ට හිතෙන්නට පුළුවන් සමහර විටක දිව්‍ය ලෝකෙහිදී කොහොමද මේ පුරුදු කරන්න කියලා. දෙවියන් අතුරෙත් ඉන්නවා. සීල රකින්න දෙවියෝ කොක්මනවා. සමාධි වර්ණ දෙවියෝත් ඉන්නවා. විපස්සනා වර්ණ දෙවියෝත් ඉන්නවා. බ්‍රහ්මයන් අතුරෙත් ඉන්නවා. මිනිසයන් අතුරෙත් ඉන්නවා. නමුත් මිනිස් ලෝකෙහිදී බොහොම මහන්සියෙන් උත්සාහයෙන් හරිහම්බ කරගෙන මේවා පුරුදු කරන එක්කෙනා තුල අර දෙවියන්ට ලේසියෙන් ලැබෙන දෙයින් කරන පූජාවට වඩා මහත්ඵල බහාන සංස ලැබෙන විදිහේ පින් රැස් කරගත හැකි. ඒ නිසා මනුෂ්‍යත්වයේ ලබාගෙන මේ ගුණධර්ම පිරීම තමයි වඩාම යෝග්‍ය. නමුත් සැපයට කවුරුත් කැමති, පහසුවට කවුරුත් කැමති. ඒ නිසා දිව්‍ය සම්පතුත් පතනවා, ඒවත් ලැබෙයි. ඊළඟට ආයෙත් මනුෂ්‍ය උපන්නම කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් කලින් සේම පාරමී ධර්ම පුරයි උත්සාහයෙන්. ඉතින් මේ විදිහට මේ පාරමී ධර්ම සම්පූර්ණ කිරීමට, සීල සමාධි ප්‍රඥාවන් සම්පූර්ණ කිරීමට බොහෝ කලක් සසර අපට උපදින්න සිද්ධ වෙයි. සුගතියක උපදින්නට ඕන, තිරසං අපායේ උපන්නම අපට අමාරු යෝව කරන්න, ප්‍රේතාත්මයක උපන්නම අමාරු යෝව කරන්න, නිරෙහි කොහෙත්ම අපට පින් කරන්න පුළුවන් කමක් නැහැ, අසුරණේ කාය උපන්නමත් පින් කරන්න අමාරුයි, ලෙහෙසිම පින් කරන්න පින් ඇති මිනිසියෙකු වෙලා උපන්න, පින් ඇති මිනිසියෙකු වෙලා උපන්නම ඔය සියලුම ගුණධර්ම රක්ෂා කිරීමට හොඳට මඟ පෑදී. එබැවින් ඒ විදිහේ සුගති සප ලබා ගැනීමට මූලික වෙනවා, උපකාරී වෙනවා බුද්ධ පූජා, බෝධි පූජා. අර නියම විදිහට කරන බුද්ධ පූජා, බෝධි පූජා. එහෙම නැතුව අර මන්ත්‍ර ජප කරන කට්ටඩින්ගේ කැපකිරුම් වැනි ඒ ක්‍රියා මාර්ගයකින් නොවෙයි, තේරුම් මැතුව කරුණු කල්පනා කරමින් බුද්ධ පූජා, බෝධි පූජා ආදිය කරන්නට. එතකොට ඒ වෙලාවෙහි තමන් තුළ හොඳ සංයමයක් තියෙන නිසා තමන්ගෙන් සිලුත් රැකෙනවා, සමාධි භාවනාවත් කෙරෙන, විපස්සනා භාවනාවත් කෙරෙන එක්තරා ප්‍රමාණයකට. ඒ නැවත නැවත කෙරෙනකොට බොහෝ දුරට මේ සීල සමාධි ප්‍රඥා කියන තුන් ගුණ ඔහු තුළ නැගෙනව වැඩෙන ක්‍රමයෙන් එයා බොහෝම හොඳ බෞද්ධයෙකු වෙනවා. ඒ නිසා බෝධි පූජා, බුද්ධ පූජා ආදිය නිසි ලෙසින් කරන එක බොහෝම හොඳ එකක්. තමන්ගේ මෙලව හොඳ චරිතයක් ගත කිරීමට, ආදර්ශවත් පුද්ගලික වීමට ඒ උපකාරයි බොහෝ. අකුසලයෙන් මිදීමට උපකාරයි, පරලව සුගති සැප ලැබීමට උපකාරයි, පාරමී පුරමින් ගොස් අන්තිමේදී නිවන් සැප ලැබීමට උපකාරයි. ඒ නිසා මේ දැන් කියාපු අන්දම හොඳට තේරුම් අරගෙන, මේ කියාපු කරුණු ටික හොඳට තේරුම් අරගෙන සීලෙහි පිහිටන්, බුද්ධ පූජා, බෝධි පූජා ආදී කිරීමෙහිදී බුදුගුණ මෙනෙහි කරන්න, අනිත්‍යතාව මෙනෙහි කරන්න. මේ පොදුන් ලබන කොයිදේ වුණත් අනිත්‍යයි, කැඩලා බිඳලා විනාශ වෙලා යන දේ. මගේ ජීවිතයත් ඒ වගේ කියලා සලකන්න. මේ විදිහට සීල සමාධි ප්‍රඥා ඒක දේශයකින්වත් පුරුදු කරන්න, මේ පූජා එතකොට සාර්ථක වෙනවා. නියම ආගමානුකූල පූජා වෙනවා, අන්ධ භක්තියෙන් කරන පූජාවක් නෙමෙයි, නුවණින් කරන පූජාවක් වෙනවා. ඒ මහත්ඵලයි, මහානිසංසයි. එයින් ශ්‍රද්ධාව වැඩි, සීලේ වැඩෙනවා. තව තවත් කෙනෙකුගේ දියුණුවට උමනා කරන ගුණ හිතෙහි දියුණු වෙනවා. ඉතාම හොඳ කෙනෙක් වෙනවා, සත්පුරුෂයෙක් වෙනවා, හොඳ බෞද්ධයෙක් වෙනවා, හැවත් බුදුහාමුදුරුවන් අනුව යන හොඳ කෙනෙක් වෙනවා, බුදුහාමුදුරුවන් චරණ ගිය යහපත් කෙනෙක් වෙනවා, නිවන් මාර්ගට හැරිච්ච කෙනෙක් වෙනවා. මේට වඩා මම මේ පින්වතුන්ට මේ දේශනාව දික්කරන්නට යන්නේ නැහැ. දැන් බොහෝ කලක් තිස්සේ මේ ස්ථානයට ආවත් මේ පින්වතුන් අරිය ධම්මස්ථරයන් වහන්සේගේ ආශ්‍රයෙන් බුද්ධ පූජා, බෝධි පූජා ආදිය කරලා පුරුදු වෙත්.
එයින් රැස් කරගත්තා වූ පින් අනන්තය ප්‍රමාණයි මා විශ්වාස කරමි. එසේ මාදත් ඒ වගේ ඒ කටයුතු කරන මත්තට මේ බුද්ධ පූජා බෝධි පූජාන කඩව දිගට ගෙන යන්න. මෙයින් රැස් කරගන්නා වූ මේ සියලු පින් මේ පින්නතුන්ට ආදර්ශවත් ආචාර්යවරයෙකු හිටි ඒ අරියධම්මේශ්වරයන් වහන්සේට අනුමෝදන් කරවන්න. අද උන්වහන්සේ ආරම්භ කළ මේ ස්ථානයේ තව තවත් දියුණු වෙනවා දකිමින් අද දේවලොවේ ඉඳන් මෙහිදී බලාගෙන ඉන්නවා ඇති. උන්වහන්සේ වඩා ප්‍රීත වෙනවා ඇති. මේ ඇත්තන්ගේ තමන්ට ශක්තිය තියෙන පරිද්දෙන් මේ ඇත්තන්ගේ ආරක්ෂකයෙකුත් වෙනවා ඇති කියලා මා විශ්වාස කරනවා. දැන් අද මල් පහන් පූජා කිරීමෙන් බෝධි පූජා කිරීම ආදියෙන් රැස් කරගත්තා වූ සියලු පින් මන දහම් ඇසීමෙන් ලබාගත්තා වූ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් කරගනිත්වා. ඒ අපවත්වදාල අරිය ධම්මස්වරයන් වහන්සේ අනුමෝදන් කරගනිත්වා. මේ සකල පුණ්‍ය සම්භාරය අපේ පරලොව ගියා වූ නෑදෑයින්ටත් අයිති වේවා. ඒ හැමත් අපි මේ සකල පුණ්‍ය සම්භාර හේතුවෙන් උපදීන සෑම ආත්ම භාවයකදීම තව තවත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරමින් ගොස් හැකිතාක් ඉක්මනින් නිර්වාණ සම්පත්තිය අත්පත් කර ගැනීමට ශක්තිමත් වෙමෝවා කියලා ප්‍රාර්ථනා කරා. දැන් අපේ චාරිත්‍රයේ පරිද්දෙන් දෙවියන්ට පින් දෙමු. එත්තාවතා චම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණේ ක්‍රීමාදීන් සිද්ධ කරගත්තා වූ සකල පුණ්‍ය සම්භාර හේතුවෙන් මේ ජාතිහි පටන් නිවන් දක්නා ජාජ දක්වා අපායක නොයිපදී දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක දෙක්හී සැපෙහිඳමින් පාරමී ධර්මයන් සම්පූර්ණ කොටගත් අවසානයේදී තමන්ගේ ප්‍රාර්ථනා පරිද්දෙන් තුන්තරාබෝධියෙන් නෙක්තරාබෝධියක පැමිණීමෙන් උතුම් වූ නිර්වාණ සම්පත් සාධා ගැනීමට අප සෑම දෙනාටම හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.